नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु साधु साधु। परम पूजनीय कल्याण मित्र गुरुदेवोत्तम पिमल कुसामिना सेट निदुख नीरोगी सुपद भावे चिरजीवने सल सेवा तुनुरोने अनंत आशीर्वादे दिव्यांग दहमि रखवन सल सेवा अब सिर दिना गेम नमस्कार वीवा। साधु साधु साधु। श्रद्धावंत वासनावंत पिंगमत्नि अद दिन में उत्तम सदाम देशनाव संदहा विकाशन दायकत्वे दरन्नी वैद्य नीला रत्नायक महात्म्य वैद्य ललित रत्नायक महात्मा इवगीम यसंजी रत्नायक पुतनुवन वैद्य तिलोका मिल दियनिय वैद्य कृष मिल बैना समन मुनुपुरा सह शांति मिनिपिजे विशिन तमाई मे उदार धर्म दाने ලෝකයට දායාද කරමින් ඒ උදාර පින්කම සිදු කරගන්න තින් අපි මස් සුදනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා තුනරුවන් අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගේ දෙහිමි රැකවෙන සැලසේවා කියන උදාර ආශිර්වාදයෙන් අද දවසෙත් සදාම් කතිකාවත ආරම්භ වෙනවා පින්වත්නි අපිට මේ ලැබුණ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරමින් අපි මහන්සි ගන්න ඕන අපේ හිත රැක ගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඊතර අවස්ථාවක හිත රැක ගන්න හිත රැකුණොත් කය රැකෙනවා හිත රැකුණොත් වචන රැකිනවා සිත රැකුණොත් මනස රැකිනවා කාය කර්ම රැකගන්නත් වචී කර්ම රැකගන්නත් මනෝ කර්ම රැකගන්නත් හිත රැක ගන්න ඕන මේ හිත රැකින්න පින්වත්නි අපට උපකාර වෙන්නේ ප්‍රඥාව අපිට විවිධ අයුරින් හිත රැකින්න පුළුවන් සමහරලාට කෙනෙකුට බය වෙලා අපිට පුළුවන් හිත රකින්න. යම් දෘෂ්ටි නිසාත් පුළුවන් අපිට යම් යම් අයුරින් හිත රකින්න. විවිධ විශ්වාසයන් නිසා අපිට පුළුවන් හිත රකින්න. ඒ සියල්ල අතර යම් කෙනෙක් නොනින් තමන්ගේ හිත රැක ගන්න කටයුතු කරනවා නම් ආන් එක තමයි ජරා දුකින් නිදහස් වෙන්න යාට උපකාර කරන්නේ. ව්‍යාධි දුකින් නිදහස් වෙන්න මරණ දුකින් නිදහස් වෙන්න ශෝක පරිදේව දුක් දුම්නස් සහිත මේ දුක්ඛිත සසරෙන් මිදෙන්න යාට උපකාර කරන්නේ යා නොනි යුක්තව ඊ රැකවරණය හදන්න මානසිකත්වය නෝනෙහි තරම් අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. එක්තර අවස්ථාවක භූමිජ කියන ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා ජයසේන කියන රාජකුමාරයා අහනව ස්වාමීනි සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා ඔවුන් මේ වගේ විවිධ මතවාද දරන කුමක්දී මෙවැනි දෘෂ්ටිවලින් යුක්තයි තොටේ විවිධ විවිධ උදවිය මේ දුකෙන් නිදහස් වෙන්න කියලා විවිධ විවිධ දේවල් කරනවා
ඒ අයගේ විවිධ විවිධ මත තියෙනවා. ආසාවෙන් වුණත් එතරම් නිවන් මඟ හැසිරෙන එකට පොදුවේ පාවිච්චි කරන වචනයක් තමයි බඹසර. හිත රකින්න වැඩපිළිවෙලට පොදුවේ පාවිච්චි කරනවා බඹසර. කය වචන සංවර කරමින් නිවන් මඟ දියුණු කරන්න කටයුතු කරන වැඩපිළිවෙලට කියන බඹසර. ඒතර සමහර සමන බ්‍රාහ්මණයෝ කියනවා ආසාවෙන් වුණත් බඹසර හැසිරුණාට ඵලයක් උපදින්න බෑ. සමහර අය කියනවා ආසාවක් නැතුව බඹසර හැසිරුණත් ඵලයක් උපදින්න බෑ. සමහර අය කියනවා ආසා කළත් ආසා කළේ නැතත් බඹසර හැසිරිලා ප්‍රතිඵලයක් උපදින්න බෑ. ඒ වගේම ආසා නොකළත් ආසා නොකළේ නැතත් බඹසර හැසිරිලා ඵල උපදින්න බෑ කියලා. මහත් භූමිජයන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන වගේ මතයක්ද දරන්නේ? මොන වගේ ප්‍රකාශයක්ද කරන්නේ? ඊට පස්සේ භූමිජ ස්වාමීන් වහන්සේ රාජකුමාරයේ ඔය කාරණාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී නම් මම අහලා නැහැ. උන්වහන්සේ ඉදිරියේදී මම පිළි අරගෙනත් නැහැ. නමුත් සර්වඥයන් වහන්සේගේ ධර්මයට අනුව සර්වඥයන් වහන්සේ උකරුණ සම්බන්ධව මේ වගේ දෙයක් නම් දේශනා කරાવી. කුමක්දී ආසා කරලා වුණත් බඹසර හැසිරෙන්නේ නුවණින් තොරව නම් අයෝනිසෝ කියන වචන පවතින නුවණින් තොරව නම් නුවණ පාවිච්චි කිරීමක් නැහැ. හැබැයි ආසාවෙන් තමයි කරන්නේ දේවල්. නුවණ නැහැ ප්‍රතිඵල ලබන්න බෑ. ආසක් කළත් නුවණ ප්‍රයෝජනට අරගන්න නැත්තම් ප්‍රතිඵල ලබන්න බෑ. ආසා නොකර වුණත් හැසිරෙන්නේ නුවණින් තොරව නම් අකමැත්තෙන් හැසිරෙන්නේ. ඒත් නුවණ පාවිච්චි කරන්නේ නැහැ ප්‍රතිඵල ලබන්න බෑ. ආශා කළත් නැතත් නුවණ පාවිච්චි කරන්නේ නැත්තම් ප්‍රතිඵල ලබන්න බෑ. ආශා නොකළත් නොකළේ නැතත් නුවණ කියන කරුණ පාවිච්චි කරන්නේ නැත්තම් ප්‍රතිඵල ලබන්න බෑ. ඒ වගේම හැබැයි රාජකුමාරය එයා හිත සංවර කරන්න කෙලෙස් වලින් නිදහස් වෙන්න විමුක්තියක් උපදවන්න සංවර වෙන්නේ ඒ යම් දෙයක් කරනවා නම් ඒ කරන හැම දෙයක්ම ආසාවෙන් කළත් නුවණින් යුක්තව නම් ප්‍රතිඵල සහිතයි. ආසා නොකළත් ඒදී නුවණින් යුක්තව නම් කරන්නේ ආසාවක් නැහැ නුවණක් තියෙනවා ප්‍රතිඵල සහිතයි. ආසා කළත් නොකළත් නුවණින් යුක්තව නම් ප්‍රතිඵල තියෙනවා. ආසාවක් නොතිබුණත් නොතිබුණේ නැතත් නුවණින් යුක්තව නම් ප්‍රතිඵල තියෙනවා. එමත් රාජකුමාරයෝ කාරණේ ගැන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ නම් මං අහලා නැහැ. නමුත් සර්වඥයන් වහන්සේගේ ධර්මයත් එක්ක මට ඒ කාරණේ කියන්න පුළුවන්. නුවණ කියන්නේ මුල් වෙනවා. නුවණ තියෙන්න ඕන. කරන සෑම දෙයක් ඉදිරියේදීම මුද්දට මගේ හිතේ මේක ඇතුලේ මේ කරන පුංචි දෙයින් මගේ හිතේ කුසලයක් උපදින්න ඕන. අකුසලේ බැහැර වෙන්න ඕන. කුසලයේ උපදින්න ඕන අකුසලේ බැහැර වෙන්න ඕන. මම කයින් කරන දේ මුල් වෙලා කුසලයේ උපදින්න ඕන කුසලී බැහැරවෙන්න ඕන. මම මේ කරන කතාව තුළින් කුසල් උපදින්න ඕන අකුසලී බැහැරවෙන්න ඕන.
තමයි කරන්න යකමැත්තේ. කුසල් උපදින්න වෙනත්. කරන්න කැමැත්තෙන් වෙන්න පුළුවන්. හිතේ කුසල් උපදිනවා අකුසල් බැහැර වෙනවා කියන ඥානෙ තියෙන්න ඕන. කුසල් උපදවන අකුසල් බැහැර කරවන උදාර අදහසින් කරන්න ඕන. කුසල් උපදවන අකුසල් බැහැර කරන අදහසින් ඒ නුවණ තියෙන්න ඕන. දානයක් දුන්නත් සෑයක් වඳින්න ගියත් බෝධියක් වඳින්න ගියත් වට වන්දනාවේ ගියත් පිරිත් සජ්ජායනා කළත් උදේ හවස බුදුන් වැඳත් ධර්ම ශ්‍රවණය කළත් ධර්මයේ කියෙව්වත් ඒ වෙලාවෙම කත් තියෙන්න ඕන හිත ඇතුලේ කුසලයක් උපද්දන්න. ඒ පුංචි මොහොතේ හරි හිතෙන් අකුසලී බැහැර කරවන්න කියන නුවණ ජීවිතේ තුලින් අකුසල් උපදින දේවල් වලින් බැහැර වෙලා ඉන්න මොහොතක් හදන්න. කයින් අකුසලින් බැහැර වෙලා වචනින් අකුසලින් බැහැර වෙලා මනසින් අකුසලින් බැහැර වෙලා කයින් එක කුසල් උපදින වචනින් කුසල් උපදින මනසින් කුසල් උපදින දෙයක් කරන්න එයාට නුවණක් තියෙන්න ඕනනේ. අනේ නුවණ පෙරට අරගෙන තමයි කරන්න ඕන. නුවණ පෙරට ගන්න ඕන. ඒකෙන් සිදුවෙන යහපත පිළිබඳව කරන දේයින් සිදුවෙන යහපත පිළිබඳව හොඳ නුවණක් තියෙන්න ඕන. ඒ කරන දේ තුලින් අයහපත නැති වෙන බව කරුණ පිළිබඳ හොඳ නුවණක් තියෙන්න ඕන. නම්බරණ ඔබ ධර්මශ්‍රවණය කරන්න යද්දි බලන්න දැන් මේ වෙලාවේ තමයි ධර්මශ්‍රවණය නොකළා නම් මේ වෙලාවේ එක්ක බොරුවක් කිය ඉන්නම වෙලාවක් එක්ක කේලමක් කියන එක්ක හිස් වචන එක්ක පරුස වචන දැන් ඒ ඔක්කොම දුරු කරන අදහස ඒ ඥානෙ එක්ක තමන්ගේ හිතෙන් ලෝභය දැන් හිතෙන් බැහැර වෙනව බණ අහනකොට ද්වේෂයෙන් බැහැර කරන අදහසින් හිත විවිධ මුලාවන්ට හිත බැහැ මුලාවන්ට පත්වි තියෙන හිත සුළු මොහොතකට හරි මුලාවෙන් නිදහස් කරවන අදහසින් ලෝභී වසඟ වෙලා තියෙන හිත ලෝභෙන් දුරස් කරන අදහසින් දේශයට වසඟ වෙලා තියෙන සිත දේශයෙන් බැහැර කරන අදහසින් විවිධ විවිධ පාපී දේවල් තුළ හිත වැළඳ ගන්න ස්වභාවයක් තියෙන හිත ඒ නිදහස් කරවන අදහසින් නුවණ පෙරට ගත්තොත් ඒ ධර්ම ශ්‍රවණය ඵල සහිතයි. ඒ ධර්මයේ කියවීම ඵල සහිතයි. ඒ වන්දනාව ඵල සහිතයි. ඒ දානය ඵල සහිතයි. මොකද නුවණ පෙරට ආපු නිසා. ඒක හරියට දේශනාවේ තියෙන හරි ලස්සන කාරණා. මේ කාරණාව කිව්වට පස්සේ රාජකුමාරයා පැහැදුනා. මොකද ඒ වෙනකොට දඹදිව තලයේ විවිධ ආගමික නායකයෝ අතර ඒ වගේ සුන්දර දැන් නිගණ්ඨනාථ පුත්ත ගත්තත් ඒ දැන් ඒ කරන තපස්කම් වලින් හිත ඇතුලේ රාග දේශ මෝහ දුරු කරනවා කියලා කතාවක් නැහැ. මක්කලි ගෝසාලගේ මතය ගත්තත් වෙන දඹදිව තලේ පුරා විවිධ විසිරී පැතිරී සිටි විවිධ ශ්‍රමණයෝ ගත්තත් ඒ කිසි ශ්‍රමණියෙක් තුල ඒ වගේ සුන්දර අදහසක් ජයසේන රාජකුමාරයට අහන ලැබෙන්නේ නැහැ. සර්වඥ මුනිදුගේ මේ සුන්දර කතාබහ, ශ්‍රාවකයාගේ සුන්දර කතාබහ නුවණින් යුතු රාජකුමාරයාගේ හිත හරියට පැහැදුනා. හරි විශ්මිත දෙයක් මේ. කියනවා බවත් භූමිජයන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ඇත්තටම ওই විදිහේ කරුණක් පවසනව නම් ඔයදී දහමක් කියනවා නම් ඒකාන්තේම බවත් භූමිජයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ සෑම ශ්‍රමණ බ්‍රාහ්මණයගේම හිස් මුදුන මැඩගෙන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. හිස් මුදුන ඉහළින්ම ඉන්න කෙනෙක් අන බලන්න නෝනැත්තාට නෝනැත්තගේ ප්‍රකාශය පවා හිත සූපක් කරනවා. හිත පහන් කරන
සත්පුරුෂයගේ සත්පුරුෂගේ වචන පවා හිත සතුටටපත් කරනවා. ඊට භූමිජයන් වහන්සේ දානෙන් පස්සේ සර්වඥයන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ පැහැදිලි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ඇහුවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම පිළිතුරක් දුන්නා මේ කරුණ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්ද? භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොවන දෙයක්ද? ධර්මයට අනුකූල වූ දෙයක්ද? ගැරහිය යුතු දෙයක් බවට පත්වෙන්නේ නේද? ඒ වෙලාවේ වදාළ භූමිජ ඒකාන්තයෙන්ම ඔබෙන් ඔය විදියට ඇසූ වේලෙහි ඔබ පිළිතුරු දුන් විදිය මා පවසන ආකාරයටමයි මට අභූතයෙන් චෝදනා වීමක් වෙලා නැහැ. ධර්මයට අනුකූල දෙයක්මයි කියලා තියෙන්නේ. දහම් කරුණු ඉස්මතු කොට ගැරහියුත් තැනටපත් වෙලත් නැහැ. භූමිජ යම් කිසි ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් අන්න නුවණ නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් තමයි මිත්‍යා සංකල්ප උපදින්නේ. මිත්‍යා වාචා උපදින්නේ. මිත්‍යා කම්මන්ත උපදින්නේ. දැන් බලන ඔබේ ජීවිතේ මිත්‍යා සංකල්ප හිත හිතා ඉන්න වෙලාවක ඔබේ හිතේ මිත්‍යා දෘෂ්ටි තියෙන වෙලාවක්. බොරු කේලම් හිස් වචන පරුස වචන කිය කියා ඉන්නවා කියලා කියන්නේ ඒ වෙලාවේ ඔබේ හිතේ පවතින්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ වගේම තමයි ඒ වෙලාවේ යම් කෙනෙක් සතුම් මරමින් හොරකමින් වැරදි කාම සේවනයේ වැළඳගත්තු වෙලාවක් කියලා කියන්නේ හිත මිත්‍යා දෘෂ්ටි බැසගත්තු වෙලාවක්. කර්ම කර්මඵලබඳ විශ්වාසයක්වත් නැහැ. එහෙම වෙන්නේ බණ හිතේ ස්වභාවය මේකනේ. මිත්‍යා ආජීවයෙන් යුක්ත වෙලාවක් කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුතු වෙලාවක්. මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධි වලින් යුතුය ඒ වෙලාව. අන්න වදාලා මෙන්න මේ කරුණු අටෙන් යුක්ත නම් ඔවුන් ආසාවෙන් යුක්තව මොන දේ කළත් ඒ කාලේ හැටියට නම් කායට විවිධ දුක් දුන්නත් සීතලේ බැහැල නැවත් ගිනි ගහන රස්නේ සිටියත් ආහාර නොගෙන සිටියත් විවිධ වතාවත් පිදිවිලි කළත් අහස උසට මේ කරුණු කර්ම කර්මඵල විශ්වාසයක් නැතුව නම් එයා දන් දෙන්නේ. කර්ම කර්මඵල විශ්වාසයක් නැතුව නම් එයා සෑය බෝධිය වඳින්නේ. මොකද වෙන්නේ? ප්‍රතිඵල නැහැ. නිවන් මගට සුදුසු වෙනේදී ප්‍රතිඵල නැහැ. දැන් බලන්න සමහර අය හැම දෙයක්ම කරන ආශිර්වාද පතා. එච්චරයි තියෙන්නේ. බයෙන් කරන සමහර කට්ටිය තමන්ට කරදරයක් නොවෙන්න කියලා දාසි. එතකොට ඒක විපාක ගැන විශ්වාසයක් නැහැ. සම්මා දිට්ඨිය නැහැ. එතකොට උපද්දන්න බෑ. ආසාවක් නැතුව කළත් උපද්දන්න බෑ. ප්‍රතිඵල උපද්දන්න බෑ. ඒ වගේම තව ආසාවක් තිබුණත් නැතත් ප්‍රතිඵල උපදින්න බෑ. සම්මිත්‍යා දෘෂ්ටිය නම් තියෙනවා. අන්න බලන්න භූමිජ මේක තමයි කියන කාරණේ. ඇයි ප්‍රතිඵල උපදින්න බැරි? මේ ප්‍රතිඵල උපද්දවන් තියෙන ක්‍රමය ඔක නෙමෙයි. ඔක මේ වගේ දෙයක්. තෙල් වලින් ප්‍රයෝජන ඇති තෙල් සොයන තෙල් සෙවීමේ හැසිරෙන පුද්ගලයෙක් ඌ භාජනයකට වැලි දාලා දිය ඉසයිස සෙක්කුවකට දානෝ වැලි
දාල දිය ඉස ඉස සෙක්කුව කරකවනු. ආසාවෙන් යුක්තව කරකැව්වත් තෙල්ලබන්න බෑ. ඇයි තෙල්ලබන ප්‍රතිපදාව නෙමෙයික. තෙල්ලබන සුදුසු දේ සෙක්කුවට දාල නෑ. ආසාවක් රහිතව සෙක්කුව කරකැව්වත් තෙල්ලබන්න බෑ. ආසාවත් තිබුණත් නැතත් සෙක්කුව කරකැව්වට තෙල්ලබින්නේ. ආසා නොකළත් නොකළේ නැතත් මොකද වෙන්නේ? තෙල්ලබන ප්‍රතිපදාව නෙමෙයි. ඒ වගේ තමයි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනාට ප්‍රතිඵල ලබන්න බෑ. ප්‍රතිඵල ලබන්න බෑ. එනිසා මේ නිවන් මගේ ආරම්භය ප්‍රඥාව නුවණ. පළවෙනි එක ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එයා දන් දීම විපාක විශ්වාස කරනු. පුද පූජාවල විපාක විශ්වාස කරමි. ඒ කාලේ තමයි මේවා අපිට පුදුම විදිහට ඒ සමාජෙ තිබිච්ච දේවල්. ඒ කාලේ කයට දුක් දෙනවා. නමුත් දන් දීම විපාක විශ්වාස කරන්නේ නැහැ. පුද පූජාවල විපාක විශ්වාස කරන්නේ නැහැ. සේවා කටයුතු විපාක විශ්වාස කරන්නේ නැහැ. මාතෘත්වය පීතෘත්වය විශ්වාස කරන්නේ නැහැ. හොඳ කර්මයන්ගේ හොඳ විපාක, නරක කර්මයන්ගේ නරක විපාක තියෙනකල විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාසය නැති නිසා ඒගොල්ලෝ හිතන දේවල් කළේ. වතුලි බැහැලා හිටියා. මහා ගිනි ගොඩවල් ගහලා ගිනි ගොඩවල් මැද හිටියා. දුක් දැන් තියෙනවා කියලා. කය සංවර කරන එක යහපත් දී විපාක විශ්වාස කරන්නේ. කායික දුෂ්චරිතී ආදීන විශ්වාස කරන්නේ. වචී දුෂ්චරිතී මනෝ දුෂ්චරිත දුක් විපාක විශ්වාස කරන්නේ. කාය වචී මනෝ සුචරිතී සැප විපාක විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය නැතුව නම් මේකට එන්නේ ප්‍රතිඵල උපදන්න බෑ. ප්‍රතිඵල උපදන්න බෑ. මොකද ඒකට වෙන්නේ යාට ඒ විශ්වාසය නැත්තම් පළවෙනි කාරණේ විශ්වාසනේ. විශ්වාසයේ පිටලය එයා යහපත් දේ කරන්න 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 එයාගේ ජීවිතය මොකද වෙන්නේ ටික ටික? අයහපත බැහැර වෙනවා. පව බැහැර වෙනවා. අකුසලී බැහැර වෙනවා. ලෝභය බැහැර වෙනවා. දේශය බැහැර වෙනවා. හිත කලඹන මෝහය බැහැර වෙනවා. බැහැර වෙන බැහැර වෙන්න අන්න යයි කුසල් බලවත් චේතක් තියෙනවා. ඒ කුසල් බලවත් චේත තුළ ප්‍රඥාව කියන කරුණ උපදින්න පුළුවන්. දුක ඒ හේතුවල තේරුම් ගන්න සුදුසුයි. ඒකතව ලස්සන ලස්සන උපමා තියෙනවා. හරියට ඒක මේ වගේ කියනවා. කිරි සොයමින් යන පුද්ගලෙක් වසු පෙට්ටියක් ඉන්න ගවදනක් ගාවට ගිහිල්ලා අඟින් අදිනවා. වසු පෙට්ටියක් ඉන්න ගවදනෙක් ළඟට ගිහිල්ලා ආසාවෙන් යුක්තව අඟින් ඇද්දත්, අකමැත්තෙන් අඟින් ඇද්දත්, කැමැත්තෙන් අකමැත්තෙන් ඇද්දත්, කැමැත්තක් නැතිව නැත්තිත් නැතිව ඇද්දත් ප්‍රතිඵලන උපදන්න බෑ. ඒ ක්‍රමේ නෙමෙයි. ඒ වගේ තව උපමාවක් කියනවා. ගිතෙල් සොයමින් යන පුද්ගලෙක් භාජනයකට වතුර දාලා ගිතෙල් මඩ දන්දෙන් කොච්චර කැලතුවත් ගිතෙල් ලබන්න බෑ. ගිතෙල් ලබන්න බෑ කියනවා. ඒකට ඕනම දෙයක් කරනකොට ඒකට ලස්සන දෙයක් ක්‍රමයක් තියෙනවා. ඕනම දෙයක් කරනකොට එතකොට ඒ ක්‍රමයට ගියොත් තමයි යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ගිනි ගානා දණ්ඩ අරගෙන ඒ කාලේ දැන් අපි හිතමුකෝ තෙත්ෙච්ච ගිනි පෙට්ටියක් තියෙනවා. තෙත්ෙච්ච ගිනි පෙට්ටිය අපි කොච්චර හොඳ ගිනි කූරක් අරගෙන කොච්චර ඇතුල්ලුවත් ගිනි උපදින්න පුළුවන්ද? බෑ. සුදුසු නෑ.
ඒවගේ තමයි නිවන් මගේ තියෙනවා සම්මාධිත්‍ය මුල්ලෙන්ට ඕන. සම්මාධිත්‍ය මුල්ලෙන්ට ඕන. සම්මාධිත්‍ය නැතුවනට පස්තමයි ඔක්කෝ ප්‍රශ්න. ගෙදර බුදුන්හඳ ඉන්න ගියත් ප්‍රශ්න. පහන දල්වන්න ගියත් ප්‍රශ්න, නිවාගත්තත් ප්‍රශ්න. පිළිම වහන්සෙනමක් අරගෙනාවත් ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ උදෙසා බුදු කුටියක් හදන්න ගියත් දොරවුළු වස්ත ගැන හිතල එතනත් ප්‍රශ්න. බෝධියක් සෑයක් වඳින්න ගියත් එතනත් ප්‍රශ්න. දානයක් දෙන්න ගියත් එතනත් ප්‍රශ්න. බණ ටිකක් අහන්න ගියත් එතනත් අවුල්. ඇයි? සම්මාදිට්ඨිය නැහැ. අවුලෙන් අවුලටම යනවා හැම තැනකම. භාවනාවක් කරන්න ගියත් අරක හරිද මේක හරිද ප්‍රශ්න. කිසි දෙයක ඍජු ගතියකට එන්න බෑ. කුමක දෝෂයද? සම්මාදිට්ඨි දෝෂය. යෝගී තමයි මිත්‍යා දෘෂ්ටි යුතු, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා මෙන්න මේ වගේ යුතු කෙනාට කැමැත්තෙන් හැසිරුණත් අකමැත්තෙන් හැසිරුණත් ප්‍රතිඵල උපදන්න බෑ. භූමිජය යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේ නුවණින් යුක්තව නම් සම්මාදිට්ඨියෙන් යුක්තව නම් ආරම්භිකම සම්මාදිට්ඨිය. සම්මා සංකල්පවලින් යුක්තව නම් සම්මා වාචාවලින් යුක්ත, සම්මා කම්මන්තේ යුක්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කරුණවලින් යුක්ත කෙනෙක් නිවන් මඟ වඩන්න හැදුවොත් එයා හැම කරුණකදීම මොහොතින් මොහොත ස්ටෙප් එකකින් ස්ටෙප් එක බුදුන් වඳින්න ගියත් එයා මාර්ගය තමයි දිනු කරගන්නේ. සෑයක් බෝධියක් වඳින්න ගියත් මාර්ගයට තමයි යා කරුණු කාරණා හදාගන්නේ. දාන ටිකක් දෙන්න ගියත් මාර්ගය වැඩෙන අයුරින් තමයි කටයුත්ත කරගන්නේ. පින්කමක් කරන්න ගියත් මාර්ගයට උපකාර වෙන අයුරින් තමයි එයායි පින්කම කරගන්නේ. බණ ටිකක් අහන්න ගියත් මාර්ගය වැඩෙන අයුරින් බණ අහගන්නවා. බණ කියන්න ගියත්, ධර්මය කියවන්න ගියත් එතකොට එයා හැම තිස්සෙම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ගියත් එයා එතකොට නිවන් මඟ මොහොතින් මොහොත වැඩෙන අයුරිනුයි කැමැත්තෙන් ඒ දේවල් කළත් අකමැත්තෙන් කළත් කැමැත්තෙන් අකමැත්තෙන් කළත් එයා මොහොතින් මොහොත නිවනට ලං වෙනවා. කුමක් මුල් වෙච්ච නිසාද? සම්මාදිට්ඨිය මුල් වෙච්ච නිසා. පින්වත්නි, මේක බුදුරජාණන් දේශනා කළ ලස්සන උපමාවක් විදියට. ඔක මේ වගේ දෙයක්. තෙල් වලින් ප්‍රයෝජන ඇති කෙනා, තෙල් සොයන කෙනා, ඔහු සෙක්කුවට තලපිටි දානවා. සෙක්කුවට තලපිටි දානවා. සෙක්කුවට තලපිටි දාලා දිය ඉස ඉස මිරිකනවා අකමැත්තේ. තෙල් ලැබෙනවා. ඇයි? තෙල්ලවන්න සුදුසු දේ දාලා තියෙන්නේ. දියේසේස කැමැත්තෙන් සෙක්කුව කරකවනවා. තෙල් ලැබෙනවා. ඇයි? තියෙන්නේ තලපිටි. තියෙන්නේ තලපිටි. කුමක් නිසාද? ඒක තෙල් ලැබෙන ක්‍රමයක්. ඒක සුදුසු දේ තියෙනවා. තව උදාහරණයක් කියනවා. කිරිසොයන කෙනා වසුපැටියෙක් ඉන්න ගව දෙනක් ගාවට ගිහිල්ලා තන බුරුල්ලෙන් අදිනවා. කිරි ලැබෙනවා. ඒක තමයි සුදුසු ක්‍රමේ. ගිතෙල් හොයන කෙනා ඔහු භාජනයක දී කිරි දාලා ගිතෙල් මඩින දණ්ඩෙන් කලත්තනකොට ආසාවෙන් කළත් ආසාවෙන් නොකලත් තෙල් මෙයාට ගිතෙල් ලැබෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ගින්දර සොයන කෙනා හොඳට වියලුණු
කොළ පුදර කැල්ලක් කරගෙන ගිනිදාන දණ්ඩ ඇතුල්ලුවොත් ආසා කළත් නොකළත් ඉක්මනින්ම ගිනි දැල්වෙනවා. එක්ම ගිනි ලබන ක්‍රමේ ගිනි ලබන ක්‍රමේ. එන මේ ඕනම දෙයක් ලබන ක්‍රමයක් තියෙනවා. ඒවගේ මතුම දුක කියන කාරණය නැති කරන ක්‍රමයක් තියෙනවා. කොමද මුල්ලෙන්නේ සම්මා දිට්ඨිය පිනට ගරහමින් මේ වගේ වතාවත්තුලට ගරහමින් අපහාස කරමින් විවේචනය කරමින් සෑයට බෝධීට වඳින එක විවේචනය කර කර නින්දා කර කර අපහාස කර කර ඉතින්ට යන්න පැපින්වත් අනිත් එක්කෙනා දීපු දානටක් ගරහමින් ඉතින්ට යන්න බෑ. බුදුරජාණන් වදාළ වගේ තමයි භූමිජය යම් කිසි ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා මේ ගමන යනව නම් ආගේ කියන්න කෙනාට මේ ගමන විවර වෙනවා. එයාගේ හිත රකින්න වැඩ පිළිවෙලත් කෙලවරට යන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ ජාති ජරා ශෝක පරිදේව දුක් දුම්නස් සහිත සසරෙන් නිදහස් වෙනවා කියන කාරණෙත් කෙලවරට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කරුණ සම්බන්ධව මහා චත්තාරීසක සූත්‍රයේ වදාලා පින්වත් මහණෙනි මේ ආර්ය සම්මා සමාධිය උපදව ගන්න කැමති කෙනා උපකාරක ධර්ම හතක් මත පිහිටන්න ඕන. ඒ සම්මා දිට්ඨිය සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන කරුණු හත ජීවිතයේ තුල මුල්ෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය. දැන් මේක විස්තර කරන මහණෙනි ওই කාරණේදී මුල්ෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මූලික අංග වෙන්නේ කොහොමද? මේ දෘෂ්ටිය කියන එක එතකොට උපදින්නේ හිතේනේ පින්වත්නි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් අවබෝධ කරගන්නවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් අවබෝධ කරගන්නවා. ලෝකෙත් විවිධ කයි කතන්දර ඇති වෙනවා. විවිධ අදහස් කතා බහට අහන්න ලැබෙනවා. විවිධ අදහස් අහන්න ලැබෙනවා. අහද්දිම ආ මේක මිත්‍යා දෘෂ්ටියක්. මේක සම්මාදිට්ඨියක් කියලා අක්කල යාට හිතට දැනෙන ගතිය තේරුම් ගන්න පුළුවන් ගතිය කොහොමද පින්වත්නි? ඒක සම්මාදිට්ඨිය. අද ගොඩක් අය නැහැ ඒක. ඉතින් විස්තර කරනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් අවබෝධ කරගන්නවා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි වශයෙන් අවබෝධ කරගන්න. ඒ අවබෝධය එයාගේ හිතේ තියෙන සම්මාදිට්ඨිය. එතකොට එහෙනම් බාහිර ලෝකේ කතා වෙන විවිධ ඇදහිලි විවිධ විශ්වාස ගැන හොඳ නුවණින් බලන්න දක්ෂ වෙන්න ඕන. අන්න එකට යමුල් කරගන්න සර්වඥන් වහන්සේගේ ධර්මය. ධර්මයේ පිළිබඳ යාට හොඳ දැනුමක් තියෙන්න ඕන. ධර්මයට අනුව හොඳ යාට කල්පනාවක් තියෙන්න ඕන. මේක සර්වඥාන්වහන්සේගේ ධර්මයට අනුකූලයිද නැද්ද? ඒ නුවණ නැති වුණොත් තමයි අපි අධර්මයට අහුවෙන්නේ. අසත්පුරුෂ ඇසුරට අපි අහුවෙන්නේ. පින්වත් මහන්නේ කුමක්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? ඒ කියන්නේ දුන් දෙයක විපාක නැත. පුදවි පූජාවක විපාක නැත. සේවාවක විපාක නැත. පින්පව් කර්මවල පළ විපාක නැත.
මිලුවක් නැත පරලුවක් නැත. මවක් නැත පියෙක් නැත කියනවන. ඕපපාතික සත්‍යයෝ නැත කියනවන. ඒවගේම ලෝකයේ යහපත් මඟ ගමන් කළ යහපතේ පිළිපන්. ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමෙක් මෙලොවත් පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධකට කියල් දෙනව නම් ඒ වගේ උදවියත් නැත කියලා යම් කෙනෙක් කීත තුළ යම් විශ්වාසයක් තියෙනවනම් එතකොට ඒකට සර්වඥ නිතින් දකින්න ඒක වැරදි විශ්වාසයක්, මිත්‍යා දෘෂ්ටි. තෘකුමන් දෙක මිත්‍යා දෘෂ්ටි. වන්ටන මේක ඥානයක් විදිර පුදින්න කොච්චර අපේ හිත හිතේ නුවන කියන කාරණය කොච්චර බබලන්න ඕනද. ඒගේ බාහිර ලෝකී මත ඉදිරියේදී තමන් කෙනෙක් මධ්‍යස්ථ වෙන්න කොච්චර යාට නෝනක් තියෙන්ට ඕන ඒ මත තුළ නොගිලී වාසය කරන්න. එතුර මේකට අවශ්‍යයි පින්වත්න හිත ඇතුළේ කුසල බලය. රාගින් යටවෙන්න ඇති, ලෝභයෙන් යටවෙන්න ඇති, ද්වේෂයෙන් යටවෙන්න ඇති, මුලාවෙන්න ඇති හිතක් තියෙනවනම් ලෝකයාට වැරදි දෘෂ්ටි ඉදිරියේදී විවේචනත් නැති, බැසගන්නෙත් නැති, වැළඳගන්නෙත් නැති හිතක් තියාගන්න පුළුවන් යාට. යෑමතිස්සේම සත්‍ය විමසන්න එතකොට එයාට හිත හදාගන්න පුළුවන්. පින්වත් මහන්නේ සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? ඔන්න සම්මාදිට්ඨිය බුදුන් නෙතින් දකිනව දෙයාකාරකින් තියෙනවා. කුමක්ද? ආශ්‍රව සහිත වූ සම්මාදිට්ඨියකුත් තියෙනවා. සාසවා පුඤ්ඤභාගී උපදිවිපක්ඛා. මත්තේ සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක විශ්වාසයක්. ප්‍රඥාවක්ම නෙමෙයි, අවබෝධයක් නෙමෙයි. හැබැයි විශ්වාසයට නම් නුවණක් තියෙන්න ඕනේ යාට. ඒක සම්මාදිට්ඨියට බුදුරජාණන් වහන්සේ කරන්නේ එකයි. ඒ වගේම ආර්ය වූ අනාසවා ලෝකුත්තරා මග්ගංග. අරියා අනාසවා ලෝකුත්තරා මග්ග ආර්ය වූ ආශ්‍රව රහිත බව ගමන පෝෂණය කරන දේ තමයි ආශ්‍රව. ඒ ආශ්‍රව සේ කරනෝ සම්මාදිට්ඨිය පිහිටනකොට. එන මිත්‍යා දෘෂ්ටි කියන්නේ බව ගමන පෝෂණය කරන ආශ්‍රව හිත වැළඳ ගන්න. මිත්‍යා දෘෂ්ටි බැස ගන්නකොට. බාහන දාන විපාක විශ්වාස නොකරන් නොකරන්න එර අත්හරිනවා කියන කාරණේට නමාරු. ඉතර බලන්න හොඳ කර්මයන්ගේ හොඳ විපාක, නරක කර්මයන්ගේ නරක විපාක. ඉතර විශ්වාසයට එනවා කියන එක, නරක කර්ම බැහැර කරනවා කියන එක, හොඳ කර්ම ජීවිතේ ලං කරනවා කියන එක අමාරුයි. මේ නුවණින් තමයි මේ ඔක්කොම කරන්නේ. ඉතින් මේ සෑය වැඳලා, බෝධිය වැඳලා, පිරිත් කියලා, ධර්මය අහලා, කල්යාණ මිත්‍රය ඇසුරු කරලා, දන් දීලා, පින් කරලා, අනිත් අයට උපකාර කර කර හිත සුන්දර කරන හිතක්, සුන්දර හිතක් හදන්න. ඉතින් හැම දෙයකින්ම නුවණ තියෙන කෙනා මුල් කරගන්නේ හිත ලස්සන කරන එක. හිත ලස්සන කරන එක. හිතේ කුසල බලවේගි බලවත් කරන එක. කුසල බලවේගි බලවත් කරන එක කරන්නේ. මම බලන්නේ නුවණ තියෙන කෙනාගේ ලක්ෂණ. භාවනාවක් කරන්න ගිය ධර්මීය කීවවත් හැමතිස්සෙම බලන්නේ හිත ලස්සන කරන්න. හිත ඇතුළේ තියෙන ලෝභය නැමති අකුසල් මුලක් තියෙන. ද්වේෂය නැමති අකුසල් මුලක් තියෙන. මෝහය නැමති අකුසල් මුලක් තියෙන. මේ තුන තමයි අපි සසරට ඇදලා දාන්නේ. මේ තුනට හැමතිස්සෙම යා තීරුම් අරගෙන මේ තුනින් තමයි කයින් අකුසල් උපද්දන්නේ. වචනින් අයහපතට පොළඹවන්නේ. මනසින් අයහපතට පොළඹවන්නේ.
කුමකින්ද? මේ අකුසල් මුල් විසින්. අකුසල් මුල් විසින් කරන්නේ මේක. අනිතර මේ අකුසල් මුල් සිඳින්න තමයි නුවණ තියෙන කෙනා කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මීය විමසීම, භාවනාව, වන්දනාව, දන් දීම, පින් කිරීම, යා රාග දේශ මෝහ දුරු කරන සිතින් කායික වාචසික මානසික සුචරිතයේ පිහිටවන අදහසින් හැම දෙයක්ම යා අනබරන් නොවන පිහිටියට පස්සේ හැම දෙයක්ම එයාගේ මේ කුසල් මුල් බලවත් කරන්න එයා උපකාර ගන්න කොද නෝනින් යුක්ත කෙනා. නෝන එක දැන් අපි අහල තියෙනවා විශාකාව දන් දිදී ඉන්ද්‍රිය ධර්ම වඩල බලධර්ම වඩල තියෙනවා කියලා. ඒ නෝන තියෙනවා දානයට ගරහන ලෝකේ දන් දිදී ඉන්ද්‍රිය ධර්ම වඩල සේබෝධී වදිමින් සංඝයා දකිමින් ගුණපුරලා. ඒකයි සර්වඥතර පේනවා දස්සනානුත්තරීය ශාස්ත්‍රුන් වහන්සේ සංඝයා දැක දැක නිවන් මඟ වඩනවා. ඒ නූණ තියෙන කෙනාට මේක ගෝචර වෙන්නේ. ධර්ම ශ්‍රවණය කර කර ගුණ පුරනවා. නූණ තියෙන කෙනාට ගුණ පුරන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කර කර. භාගිතුන් වහන්සේ සංඝයාට උපස්ථාන කර කර නිවන් මඟ වඩනවා. ඒකයි පාරිචර්ය අනුත්තරීති. අපි හිතනවා නුවණ නැති අයගේ ප්‍රකාශ තමයි අර දන් දුන්නට වැඩන්නේ. මේ සෑය බෝධිය හදලා වැඩන්නේ. ඇයි ඒ නුවණ මද ප්‍රකාශ. නුවණ මද ප්‍රකාශය. බුදුනිතින් දකිනවනම් ඒ දේවල් වල ප්‍රතිඵලයක් තිබෙන බව ඒ සර්වඥනිත් සිතින් ඒ ප්‍රඥා ලෝකයේ අසිරියයි. ප්‍රඥා ලෝකෙට තමයි ඒක දැනෙන්නේ. ප්‍රඥාව නැති මිනිසුන් ඒව විවේචනය කරන ප්‍රඥාව නැති මිනිසුන් මම මෙතෙන්දි විස්තර කරනවා. සම්මා දිට්ඨිය මුල් වෙනවා. එතකොට සම්මා සංකල්ප වඩන්නත් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා වාචා වඩන්නත් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා කම්මන්ත වඩන්නත් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා ආජීව සම්මා වායාම සම්මා හති ඔක්කම වඩන්නකම දෙන්නේ නුවණ කියන කාරණේ මුල් වෙනවා. මෙතන විස්තර කරනවා. එතකොට බලන්න මේ ආශ්‍රව සහිත සම්මා දිට්ඨියකුත් තියෙනවා. බලන්න බුදු සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට එහිම සම්මා දිට්ඨි දෙකක් පේනවා. ආශ්‍රව සහිත පිං රැස්සෙන මත්තේ සැප විපාක උපදින සම්මා දිට්ඨියක්. ආශ්‍රව රහිත ලෝකෝත්තරාරිය වූ සම්මා දිට්ඨියක්. කෙලෙස් හුල් ගැලවිලා යන සම්මා දිට්ඨියකුත් තියෙනවා. බලන්න සර්වඥන් වහන්සේගේ ප්‍රඥා ලෝකයේ අසිරිය. කෙලෙස් මුල් ගලවන නුවණක්. සුගතියට ගෙනියන නුවණකුත් තියෙනවා. බලන්න මේ පිනට ගරහන උදවියට සැහැයට බෝධියට වඳිනකට ගරහන උදවියට ඒ නුවණක් නෑ. ඒ නුවණක් නෑ. ඒක නුවණක්. නුවණක් ඒක. ඒ නුවණක් නෑ සමහර අයට. ඔබට ඒ නුවණවත් තියද බලන්න පින්වත්. ඒක නුවණක් විදියටයි බුදුරජාණන් දකින්නේ. ආලෝකයක් විදියටයි බුදුරජාණන් දකින්නේ ඒක. ඒ නුවණ වනස ගන්න එපා. දන් දීම විපාක විශ්වාස කරමින් අපිට පින් කරන්න පුළුවන්. සේවා කටයුතු වල විපාක තියෙනවා කියන දහසින් විශ්වාස කරන්න පුළුවන්. පුද පූජා වල විපාක තියෙනවා කියලා විශ්වාස කරමින් පින් කරන්න පුළුවන්. සේවාවක විපාක තියෙනවා කියන දහසින් පින් කරන්න පුළුවන්. ඊළඟට යහපත් කර්මයන්ගේ යහපත් විපාක අයහපත් කර්මයන්ගේ විපාක තියෙනවා කියන දහසින් පින් කරන්න පුළුවන්. මෙලොවක් ඇත පරලොවක් ඇත කියන විශ්වාසය
මවක් ඇත පියෙක් ඇත කියන විශ්වාසයෙන් ඒ දේවල් අපිට කරන්න පුළුවන්න. ඌපාතික සත්වයන් නැත කියන විශ්වාසේ. ඒවගේ මේ ලෝක යහපත් මගේ ගමන් කරලා යහපත් පිළිවෙතේ ගමන් කරලා මෙලෝ පරලෝ සයම්භූ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවා කියන විශ්වාසයෙන් අපට අපේ ජීවිතය ගත කරන්න පුළුවන්න. එයට සෑය බෝධී සතුටින් වඳින්න පුළුවන්. එතෙන්ට ගියත් ගුණ පිරෙනවා හිතේයාගේ. මේ විශ්වාසයන් තියෙන කෙනාට ගුණ පිරෙනවා ඒ තැන්වල. එතකොට ඒ පින පුරමින් එයාට නිවන පිණිස කැමැත් උපදවන්න පුළුවන් නම් ඒ පින නිවනට ගෙනියන්න. ඒ නුවණැත්තෙක්මයි ඒක කරන්නේ. නුවණ මුල් වෙනවා. ඊළඟ දේශනා කරන ආරි වූ ආශ්‍රව රහිත වූ කෙලෙස්සුල් ගැලවෙන, දැන් අතන විශ්වාසයක්, මෙතන කෙලෙස්සුල් ගැලවෙන ප්‍රඥාවක් සම්මාදිට්ඨියක්. ඒකට මොකද්ද කියන්නේ? පින්වත් මහණනි, ආරි වූ සිත් ඇති අනාශ්‍රව සිත් ඇති. බලන්න මේ ප්‍රඥාව ඉදිරි වෙලාවට ආශ්‍රව නැති සිතක්. ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගේ ප්‍රගුණ කරන කෙනෙක්ගේ අනිත්‍ය පිළිබඳ තේරුම් ගන්න පුළුවන් නුවණක්, දුක වැටහෙන නුවණක්, අනාත්මය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවනම්, හිතේ පවතිනවනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥානවල අනිත්‍ය දකින්න නුවණක් තියෙනවනම්, ඇසකරනාසි දිවකය මනස අනිත්‍ය දකින නුවණක් තියෙන ඇද්ද? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වල අනිත්‍ය දකින නුවණක් ඇද්ද? චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තු නුවණක් ඇද්ද? යම් මොහතක පටිච්ච සමුප්පාදයේ පිරිසිඳ දකින නුවණක් ඇද්ද? හේතු නිසා හටගද්දී හේතු නැතිවීමෙන් නැතිවි යන බව දකින නුවණක් යම් මොහතක තියෙනවනම් අනේකට කියන ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිජය සම්බොජ්ජංගයක් ඇද්ද? සම්මාදිට්ඨි මාර්ග අංගයක් ඇද්ද? ඒකට මොකද්ද කියන්නේ? කෙලෙස්සුල් ගලවන ප්‍රඥාවක් ඒක. අරක කෙලෙස් සිඳිනවා ගලවන්නේ. ඇයි? අකුසලයේ බැහැර කරනවා, කුසලයේ හිත තුළ වඩවනවා. මෙතන සියලු ආශ්‍රවයන්ගෙන් හිත මුදවනවා. එනිසා පින මුල් කරගෙනත් ආශ්‍රව හැදෙනවා, පව මුල් කරගෙනත් ආශ්‍රව හැදෙනවා. සියලු ආශ්‍රව ගලවනෝ මේ ප්‍රඥාවට එනකොට. ඒක දෙවනුව අපේ හිතේ උපදවන එකක්. ඒක අපි අරකට කියනවා ලෞකික. ආයිත් පින් උපද්දලා සැප විපාක ගෙනත් දෙන නිසා අපි කියනවා ඒකට සාමාන්‍ය විවහාරයේදී කියන සිංහල භාෂාවේ ලෞකික සම්මාදිට්ඨිය. මේක සියලු ආශ්‍රවයන් ගලවන නිසා මේකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞක සම්මාදිට්ඨිය බලවත් වෙච්ච හිතක් තුළ කවදාවත් අකුසලයට බර වෙන්නේ නැහැ. කුසල්මයි. එහෙනම් කුසල් මුල් වඩවන්නේ කුමකින්ද? ලෞක සම්මාදිට්ඨිය. කුසල් මුල් වැඩුණු හිතක් තුළ අනිත්‍ය, දුක, අනාත්ම කියන මේ කරුණු ටික තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙන මානසික පරිසරයක් නිර්මාණය වෙනවා. කුසල් මුල් බලවත්. අන්නේ කෙනාට තමයි පින්වත්නි මේ සියලු ගමන් මාර්ගය විවර වෙන්නේ. මොකද මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියට විදියට මිත්‍යා දෘෂ්ටි විදියට තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රඥාව. සම්මා සංකල්ප විදියටත් මිත්‍යා සංකල්ප විදියට තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රඥාව. සම්මා වාචා විදියට මිත්‍යා වාචා විදියට තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රඥාව.
එතකොට සම්මාකම්මන්තේ සම්මාකම්මන්තේ විදිහට මිත්‍යාකම්මන්තේ මිත්‍යාකම්මන්තේ විදිහට සම්මා ආජීව සම්මා වාජීව විදිහට සම්මා මිත්‍යා ආජීව මිත්‍යා ආජීව විදිහට පිම් පව් කුසල් අකුසල් තමන්ගේ ජීවිතය තුළ උපදිනකොට ඒවා තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රඥාව ඒක තමයි මේ සම්පූර්ණ අපි නිවන් මාර්ගයට මුල් වෙන්නේ. මොකද ඒ ගුණසාරෙත් තියනවා නම් එතකොට එයා කරන ජීවිතයේ යහපත් හැම දෙයක්ම නිවන් මාර්ග උපදින විදිහට කරගන්න එයා දක්ෂ වෙනවා. වැරදි මතවලට වැරදි දෘෂ්ටිවලට අධර්මයකට අසත්පුරුෂ ඇසුරකට යමු වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා මේ පින්වත් සිද්දනාට ඒ උදාර ගුණසාරය ධර්ම ශ්‍රවණයෙන් තමයි හදන්න පුළුවන්. අනේ ධර්ම ශ්‍රවණය කර කර උදාර ගුණසාරේ පිටන් මේ පින්වත් සිල් දනාට දුර්ලභ භාග්‍ය උදා වේවා. සිල් දනාට තිරුවන් සරණයි. පින්වත්නි අද දින උතුම් සදාම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරන්නේ වෛද්‍ය නීලා රත්නායක මහත්මිය, වෛද්‍ය ලලිත් රත්නායක මහත්මා, යසංජි රත්නායක පුතනුවන්, වෛද්‍ය තිලෝකා මිල දියණිය, වෛද්‍ය ක්‍රිෂ්මිල බෑන, සමන් මුණුපුරා සහ ශාන්ති මිනිපිරිය විසින් තමයි මේ උදාර ධර්ම දානේ ලෝකයට දායාද කරන්නේ. ඉතින් මේ රැස්වෙන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනං කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරං රජදරුවන්, සෙම්පොත් දෙවිවරු, සුමන සමන් දිවිරාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, ප්‍රදේශභාර පළාත්භාර ලෝකපාලක දෙවියන් බමුත්, ඒ වගේම ශ්‍රී මහා බෝධින් වහන්සේ, ධාතුන් වහන්සේ සුරකින, සෑරජානන් වහන්සේ පිළිම වහන්සේ සුරකින, සම්බුදු සසුනගෙන පහන්සිත් උපදවගෙන සිටින සියලු දෙවියන් බමුන් මේ පින් අනුමෝදන් වේවා. අප ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේව දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දෙවිඳුට මහා සංඝරුවනට සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම රැස්වුණු දාර පින පරම පූජනීය ධම්මව ඉවර කර කල්යාණ මිත්‍ර ගුරු දෙවියන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යා ලක්කුරු ගංගුදාන ශාසක, සේරවිල් මංගල රජ මහා විහාරයේ විහාරාධිපති අලුදෙනී සුබෝධි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවන උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවෙන සලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ සපින සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට, විශේෂයෙන්ම නීලා රත්නායක මහත්මිය නමින් මිය පරලෝකයේ සැප්තැම්බර් 8 දිනට ජන්මදිනයේ යෙදුන මල්ලිකා සල්ගාදු මෑණියන්ට, වෛද්‍ය ලලිත රත්නායක මහත්මා නමින් මිය පරලෝකයේ අගෝස්තු 31 දිනට ජන්මදිනයේ යෙදුන වයලට් රත්නායක මෑණියන්ට, සැප්තැම්බර් මාස 8 දින මිය පරලෝකයේ කේපී දාස ඩයස් මාමහට, වික්ටර් සල්ගාදු පියාණන්ට, වෛද්‍ය ECD රත්නායක පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස්වෙන උදාර පින අද දවසේ මේ උතුම් ධර්ම දානේ ලෝකයට දායාද කරන වෛද්‍ය නීලා රත්නායක පින්බර මහත්මියට, වෛද්‍ය ලලිත රත්නායක මහත්මා, යසංජි රත්නායක පුතණුවන්, වෛද්‍ය තිලෝකා මිල දියණිය, වෛද්‍ය ක්‍රිෂ්මිල බෑන, සමන් මුණුපුරා සහ ශාන්ති මිනිපිරියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සැප්තැම්බර් 8 දිනට විවාහ සංවස්ත්‍රයේදී තිබෙන ආදරණීය නැගණියමන මායා සහ සරත් අමරසූරිය දෙපළට තුනරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. රත්නායක පවුලේ සියලු දෙනාටමත්, සමන් මුණුපුරාට, ශාන්ති මිනිපිරිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් භව පිණිස, නිරෝගී භව පිණිස, සුවපත් භාවය පිණිස, සසර පුරා නුවණැස පාදා ගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට, සසර දුකින් නිදහස් වෙන්නට මේ රැස් කළ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ වගේම රැස්වෙන උදාර පින සුජීවත් සින අපගේ පින් බරදි මව්පියන්ට, ධර්මයේ හැසිරෙන උපකාර කරන සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, ලෝකවාසී සම්බුදු සසුන වෙනුවෙන් කැපවෙන පිළිවෙත් පුරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා.
නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනයේ සැලසේවා තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවෙන සැලසේවා ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. ඒ වගේම රැස්වෙන උදාර පින ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.